සමන්තා චක්හවාලේසු අත්‍රාග්චන්තු දීවතා සද්ධම්මංම නිරාජස සුනන්තු සගගමොක්දං ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයංභදන්තාා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස කතමන් තතාගතස්ස ඉන්ද්‍රිය පරුපරි අතු न्यानं इध तथागतो सत्य पास्ति आप राजके महाराजके तिक्षिंद्री मुदिंद्री स्वाकारी द्वाकारी सुविन्याप्ये අපේ කච්චේ පරලෝක වජ්්‍ය භයදසාවිනෝ අපේ කච්චේ න පරලෝක වජ්‍යභය දසාවිනෝති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නේ දෙැන්හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න. ධර්ම දේශනා මාලාවක සමාරම්භහක ධර්ම දේශනාව ලෙසි නොයි අද ඩනයේ මේ දේශනාව පැවැත්වෙන්නේ. අද ඉඳල අපි තතාගත බුදුපාණන් වහන්සගේ සුවිශේෂ බුද්ධ ඥාන හයක් පිළිබඳව විවරණය කරනවා දේශනාමාලාවකින් දේශන හයකින් සමන්විත. අද ඉඳලා පවත්වනු ලබන මේ දේශන හයකින් සැදුම්ලත් දේශන මාලාවේ මූලික මාත්‍රකාව තමයි ෂඩ් අසාධාරණ ඥාන. බුදුරජාණන් වහන්සේට පමණක් අනන්‍ය වූ ඥාන හයක්. ෂඩ් අසාධාරණ ඥාන කියන්න. ඉතින් ඒ ෂඩ් අසාධාරණ ඥාන අතුරෙන් පළවෙනි ඥානය තමයි ඉන්ද්‍රිය පරුවෝ පරි අත්ති ඥානයකය. ඒ පිළිබඳව තමයි අද අප ඔබට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ. පින්වාත්න අපි යමක සීමමාන්තික භාවේ. එහම අසීමමිතකම හඟවන්න යුදාගන්න, උදාහරණ තියනවා නේද අපි දන්න උදාහරණ කහිපයක් ගත්තොත් අහස වගේ කියලා කියනවා ත අහසේ සීමාවක් නෑන සමහරයි අදකාලි තරුණු ළමයි හම කියන්න ආදරය ප්‍රකාශ කරන්න කොට දහස වගේ ආදරෙහි කියල හැබ අහස තමයි අකුණු කොටන්නෙත් ගොරුවන්නෙත් කළු වලාකළු වෙන්නේ තොක්කො වෙන්නෙත් ති අහසම තමයි. ති එතන යාලා දහස් කරන්න අසීමිත භය සීමමාන්තික භව එවාගේ මහා වස්තුවක් හැටියට ගැනෙන පොළොව වගේ කියල කියන්න පුළුවන්. ඒළඟට ගොඩාක් සීමමාන්තික භාව අසීමිත බව හඟවන්න යොදන පදයක් තමයි මහා සාගරය වගේ මහ මුහුද වගේ කියල. ඉති මෙන්න මේ භාවිතයේ බුදුරජාණන් වහන්සේටත් යුද්දල තියෙනවා උන්වහන්සේ සතු මහා ප්‍රඥ්ඥාව උන්වහන්සේ සතු මහා කරුණාව උන්වහන්සේ සතු මහා ගුණ සම්භාරය සාගරයකට උපමා කර ඒ අනුව බුදුරජාණන් වහන්සේ කියන්නේ ගුණසාගරයක් බුදුරජාණන් වහන්සේ කියන්නේ කරුණා සාගරයක් බුදුරජාණන් වහන්සකයන්නේ මෛත්‍රීසාගරයා බුදුරජාණන් වහන්සකයන්නේ ප්‍රඥ්ඥා සාගරයක්. එතකොට අන්න ඒ අනන්ත වූ අප්‍රමාන වූ ප ශෝභාවකින් යුක්ත වූ බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රඥාවන් අතරින් සුවිශේෂඥානහයක් තමයි අද අපි ඔබට විස්තර කරල දෙන්න බලාපොරොත්තුවන්න ඒ නොත් ඒ හයනුත් පලවෙනි ඥානය ගැන. එතකොට ඥාන හයත්‍ර කියන පොදු නම තමයි ෂඩ් අසාධාරණ ඥාන ෂඩ් කියන හයට අසාධාරණය කියන්නම කදද අසාධාරණය කියන වචන අපි පාවිච්චි කරන මෙ මේ වගේ අවස්ථාවල දැන් ඔන්න කවුරු හරි කෙනෙක් පොදුවේ හැමෝටම යමක් බෙදාගෙන යන අවස්ථාවක සමසී බෙදාගෙන යන අවස්ථාවක එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් නොදීන්නවා. එහෙම නොදී හිටිහාම අ නොලැබුණ අය කියනෝ හරිම සාධාරණයි අර අයට දුන්නා අපිට දුන්නේ නෑ කියලා. එකයකින් අදහස් කරනමකද පිරිසකට තිෙද්දදි තව කෙනෙකුට නැත්තං ඒ අසාධාරණය ඒ වගේ සාධාරණනං හැමෝටම තියෙන ඕන සමව එතකට බුදුරජාණන් වහන්සේ තියනෝ සාධාරණඥාන තියනව අසාධාරණ ඥාන තියනෝ සාධහාරණඥාන කියල කියන්නේ බුදුරජාණන් වහන්සේට සයින්ම අනෙකුත් මහරහදන් වහන්සේලාට ඒ ඥාන යම්මට්ටමක තියනවා. ඇැ උදාහරණයකට ගත්ත අපි දන්නවා ත්‍රවිද්‍යාගන් විදිහට ගැනෙන පුබ්බේනවා සානුස්සති චුත්වූප පාත ආසවක්්‍යහේ ඥා ඥාන තුනක් තියෙන ඕනේ. පුබ්බේනිවා සානුස්්‍රති ඥානයේ කියන්නේ කෙනෙක්ගේ කලින් ආත්ම භවවල ස්වභාවේ කියන්න පුළුවන් දකින්න පුළුවන් නුවන. මෙයා අහවලාගේ ආත්මි කොහහිද හිටි මොනවගේ කෙනෙදෙ ලාහිටේ. ට කලින් ආත්ම මොනවාගේ එක් ෙද හිටේ කියලා කියන්න පුළුවන් හැකආාවතයනවා. එත බුදුරජාණන් වහන්සේටයි රහතන් වහසේලා ට ය හැකියාවතියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එතන දත් විශේෂයක් වෙනවා. රහතන් වහන්සේලාට ඔය හැකියාවතියන්නේ සමාහරවෙලට ආත්ම භාව දහයකට වෙන්න පුළුවන්. ආපස්සට යන්න පුළන් දහයකට විතරයි ගියාත්ම මේ කවදවෙලා හිට ඊට කලින් ආත්මේ කවද වෙලා හිට ඉටත් කලින් ආත්මි කවද වෙලා හිරී කිය ආපස්සට ආත්ම දහයක් දක්වා අපසට අපසට යන්න පුළුවන්. සමහර රහතන් වහන්සේලාට පුළුවන් ඕක ආත්ම භාව විශ්සකට යන්න හත ිහකට යන්න පනාකට හැටකට සියහකට වගේයන්න පුළුවන් හැබැයි බුදුරජාණන් වහන්සේට එහෙම ගණනක් සීමාවක් නෑ මේ දීර්ග සංසාරයේ ඇත තයට කල්පගාන කෑතට වනත් අතීත බව ගැන දකින්න හැකියාව බුදුරජාණන් වහන්සට තිය. කිේ විතත් ඉතින් එහම විශේෂත්වයක් තිබුණත් අනිත්්‍යයටත් ඒ තියෙනවනේ හැකියාව එනිසා ඒවාගේ ඥානවලට කියන සාධාරණ ඥාන කියලා දෙ බුදුරජාණන් වහන්සේට විතරක් තියන අනිත්‍රහතන් වහන්සේලාට නොවන ඥානතියනෝ හයක් අන්න ඒ ඥානහයට කියනවා අසාධාරණ ඥාන කියලා එතකට ඒ ඥාන හයක් තියෙන නිසා එවට කියනවා ඩ් අසාධ ් කියන හයට. එතකොට අපේ ෂඩ් අසාධාරණ ඥාන ඉසල නාමමාත්‍රිකව දැනගම්. පලවෙෙන එක තමයි ඉන්ද්‍රය පරෝ පරියත්ති ඥානය. දෙවනක ආසයානුසය ඥානය. තුන්වෙනි එක, යමක පාටිහාරීය ඥානය. හතරවෙෙනියක මහාකරුණා සමාපත්ති ඥානය. පස්වෙනයක සබ්බඥුත ඥානය. හයවෙෙනක අනාවරණ ඥානය. ඔන්න ඥාන හය. එතුවට දැංගූ ඒ ඥාන ගැන සහ. වෙන වෙනම දේශන මාලාවය යන නිසා මංස මෙවා එක දැන් විස්තර කරන්න බලාපොරොත්තුවන් එනැහැ මූලික ඥානයට අපි අවධානියොම කරන්න ඕන නිසා. එතට දැන් ඔන්න ඔය කියන අඥානහය අතුරෙන් ඉන්ද්‍රීිය පරුවූ පරී අති ඥානය ගෙනන තමයි අපි අද විමසා බලන්න සූදානං වෙන්නේ. පෙන් වත්න, ම දැම්ම ඉද්‍රී පරව පරි අති ඥානය ගැන කියන්න සූදානං වනාට මම ඒ සඳහා කිස්සිදු ලෙසකින් සුදුස්සෙක් නං නෙවෙේ. ඒත් තිස්සලම කියල ඉදපැ නේද. මම කං බොහොම උත්සාහයක යෙදෙනවා හරියට ලේනෙක් වලිගේ තෙමතෙම මූද හිස් කරන්න හද නො වගේ උත්සාහක කියයදෙන. කෙසේ වෙතත් ඒ සාර්ථක නොවෙන්න පුළුවන් මු උත්සාහත් හොඳයිනේ කියලා අපි මේ ඥානය ගැන මිස බලමු ඇයිමම එහෙම කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් පුරාවට කල්පයක් පුරාවට තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගායනා කළත් එතකොට ගුණ කිව් හම මේ ඥාන ඔකුම අයිති වෙනගේ ුදුරජාණන්ස සියල්ල යුක්තවෙච නිසා. බුදුහාමුදුරු කෙනෙක් වෙන බුදුහා මුදුරගේ ගුණ කල්පයක් පුරාවට ප්‍රකාශ කළත් කල්පය නිමා වෙනවලු බුදුගුණ ඉවරවෙන්න නෑගේලක. ති බුදු හා මුදුරු කෙනෙ ුටත් කරන්න බැරිවැඩි මංගෝම කරන්නද. නේද. එතකොට අන්න ඒවාගේ අසීරු කාරයක් තමයි මේ. තකට දැ. මෙිහිෙම කෙනෙකුගේ ඥානයක් ගැන ඉගන ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජනයේ මොකදද කියලබිත් බලන්න පැන අපි බනාහනකට. මකදද ප්‍රයෝජනය. පෙන් වත්න බුදුගුණ අහනකොට බුදුගුණ මෙනෙහි කරන්න කොට හිතේ ඇතිවෙන ප්‍රධාන කුසල චෛත සිකයක් තිය නවා. මකද කුසල චෛත සිකේ ඒතමයි ්‍රද්ධාව. ශ්‍රද්ධාව දියුණු කරගන්න නම්. බුදුගුණ දැනගන්නම වෙනවා. ශ්‍රද්ධාවක් නැතුව බෞද්ධයෝ විදියට අපට මේ නිර්වාණගාමී මාර්ගය ඉදිරියට යන්න බෑ. එහෙම ඒමාර්ග ඉදිරියට යන්න බැරිනම් අපිට නිවන්දකින්නක් බෑ. බෞද්ධයකුගේ මූලික ඉලක්කය නිවන සාක්ෂාත් කර ගන්න නම් ඒ බෞද්ධ්‍යයාවිතින් ශ්‍රද් හිත තුළ ස්ථාවර ගන්නටඋන්. අන්න ඒ ශ්‍රද්ධාව ධර්මයහි සඳහන් කරන්නේ හැම්ම කුසලයකටම මුල වෙන බවයි. සද්ධ මූලිකා සබ්බීපි කුසලා දම්මා. ශ්‍රද්ධාව හැම්ම කුසලයකට මුලයි. සරලවගත් සද්ධාව කියලිකැන විශ්වාසය නම්. ඕන කෙනෙක්කෙරී විශ්වාසය ගොඩනගෙන්නේ පුද්ගලයා පිළිබඳව සමීහිපවය ඇසුරු කිරීමෙන් ඇතිකරගන්න ලබන දැනුවත්කම නිසාන නේද. අහවලා මට කරදරයක් කරන්නේ. අහවලා මට අනර්ථයක් කරන්නේ කියල දැනගැන්නේ ඒ සමීප ඇසුරු කරලා ඇති කරගන්න අදකීන් තුළ. අන්න ඒවාගේ බුදුරජාණන් වහන්සේ මා වෙනුවෙන් ධර්මය දේශනා කර උන්වහසේ දේශනා කරපු ධර්මය අනගමනය කරම් මට අනර්ථයක් වෙන්නේ. මට යහප තක්මයි වෙන්නේ කියනෙ විශ්වාසය ඇති කරගන්න නම් උන්වහන්සේ පිළිබඳ දැනුවත් වෙලා සමීපව ගුණය ඇසුරු කරගෙන. උන්වහන්සේ පිළිබඳව හොඳ දැනුවත්කමක් ඇති කරගන්න ටෝ එහෙම නැත්තං අපි සැකකරනවනං අපට ඒ මාර්ග යන්න බෑ දෙ බලන්න ඔබ මම අපි කවුරුවක් කලින් නිවන් දැකපුවා එනෙවින නේද එතු හැබැ අපි නිවන්සප ලැබේවා කියනකොට සහදු කියනවා එතකට මේ සාදු කියල කැමැත්තෙන් ආසාවෙෙන් යන්න හදන්න කොහටද අපි කවුරුවත් කලින් නොගිහිපු තැනකට දර කලින් නොගිහිපු තැනකට යන්න අපේ හිතේ කොහොමද විශ්වාසයක් ගොඩ නැගන්නේ ඒ ඒ තැන පිළිබඳව ප්‍රකාශ කරපු පුද්ගලයා සම්බන්ධෙන් අපිට විශ්වාසයක් ඇති න මෙයා නම් බොරු කියන්නේ මෙයා නම් මේ තැනට ගිහිල්ලම තමයි මේක අපිට කියල තියෙන් අන්න ඒවාගේ විශ්වාසයක් ඇති වනාම අර යන්න ඕන පාර අහගෙන බයක් නැතු අපිට පාර යන්න පුළුවන්. තර පාරය යනකොටත් අර කියපු කාරණ තව තව තහවුරු වෙනකොට අපි දන්නවා හරි අපේ ඉන්න නියම ට්‍රැක් එකේ නියම පාරය තමයි අපි ඉන්නේ කියලා අපිට වැටහෙනෝ. එත ඒ වැටහීමත් දෙ තව තවර ස්‍රද්ධාව විශ්වාන්සේ තහවුරුවනවා. අන්නෙහිම උනහම අපට ඒ මග නොබියව ඉදිරියටම අදාළි ලක්කය කරාම යන්න පුළුවන්කම ලැබ. තින් අන්නේ නිසා තම මේ ශ්‍රද්ධාව අපේ හිතී ඇතිකර ගැනීම අධ්‍යවශ්‍ය වෙන්න ඒකයි බුදුපාණන් වහන්සේ මතක් කළේ සද්ධා මූලිකා සබ්බීබි කුසලා ගම්ම හැම්ම කුසලයකටම මුල් වෙන්නේ ඔන්නුඒ ශද්ධාව. ත ඒ සද්ධාව ඇතිකර ගන්න ප්‍රධානම උපකාර ධර්මයක් තමයි බුදුගුණ දහම් ගුණ සඟ ගුණ කියන මෙන ගුණ දැන ගැනීම එතකොට අනිත්කාරණාව තමයි ගුණයක් දැන ගැත්ත හම අපට ලැබෙන මූලික ප්‍රතිලාභේ මංකව ශ්‍රද්ධාව දයනුවනෝ කියලා ඊට පසෙ කොහොමදක ්‍රනික අපි අපේ ජීවිතයට ගලප ගන්නේ පින්වත්ති බලන්න බුදු ගුණයක්ක ඕන නෑ සාමාන්‍ය දෛනික ජීවිතය ඔබ ඇසුරු කරන කෙනෙකුගේ හොඳ ගුණයක් ගැන ඔබ හිතන්න නේද එහෙම හිතන කොට මකද වෙන්නේ. එම හිතන්න හිතන්න හොඳ වෙන්නේ ඔබේ හිත අනුන්ගේ හොඳ හිතන්න හිතන්න හොඳ වෙන්නේ ඔබේ හිත අනුන්ගේ නරක හිතන්න හිතන්න නරක් වෙන්නේත් ඔබ හිත වෙන කාගවත් නව. ද හිතන්නට ඕ තරම් හොඳ දේවල් ද ඇයි නරක හිත ලබි විහින් අප ත නරක්කරගන්න. එතකොට හිතනවනං හොඳටම හිතන්න සුදුසු කෙනා තමයි බුදු හාමුදුරුව අනුස්සති නේද අනුව සිහිකල යුතු අය අතරේ උතුම්ම කෙනා තමයි බුදු හාමුදුරු සිහිකරන එක. ඇයි බුදුරජාණන් වහන්සේ කියල කියන්නේ වීත රාගී පුද්ගලේ වීත දවේශී පුද්ගලේ වීත මෝහි පුද්ගලේ රාගදවේශ මෝහ කියන කකුසලමූලයන් දුරුකරපු කෙනෙ නික්ලේෂී උත්තමේ. එතකට රාගදවේශමෝහ නැතිකරපු උත්තමෙක් ගැන හිතනකොට අපේ හිතෙත් රාගදවේශ මහ නැතිවෙන. අපිත් මූලිකෝ බලාපොරොත්තුති අප හිත හදාගන්න නද. අපේ හිත පිරිසිදු කරගන්නන්නේ අපි මේ හැම දෙයක්ම කරන්න සාමානිකන අපේ හිතේ සතුටට නමේ හැම දෙයක්ම කරන්න එක. හිත සතුටුවන්නේ හොඳ සිතිවිලිත්ක් කෙස් සිතිවිරිත් එකක තමයි නියම සතුට හිතට එන්නේ. කෙලෙස් සහිත සිතුවිරිත් එක එන සතුට හා මුසුවෙච්ච බයක් තියනවා. මොකද. ඒ කියනදී හැම තිසෙම නැතිවෙලා යැයි කියන බය. අහිමි වෙයි කියන බය තියනවා ඒ සතුට හා මුසුව හැබැයි නිකෙලෙස් සිතිවිලි හා මුසු වූ සතුට එහෙම බය උපදවන සතුටක් නෙවෙයි. ඉතින් අන්න ඒ නිකෙලෙ සිතිවිලි ඇති උත්තමයෙක් ගැන හිතනකොට අපේ හිතත් නිකෙලෙස් සිතක් බවට පත්වෙනවා ඉතින් ඒකම මදිද. අපි මේ හැම උත්සාහයක්ම දරන්න හිත පිරිසිදු කරගන්න නම් සනසගන්න නං එම ප්‍රමාණවත් වෙනවා. එතුට බුදුරජාණන් වහන්සේ එක්තන අවස්ථාවකදේ මහානාම කියන ශාක්‍ය රජ්ජුරුවන්ට මතක් කරනවා ම මේ මේ බුදුගුණ හිතීමේ වටිනාකමට පොඩි ප්‍රවේශයක් ගන්න මේ හදන්න. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යතහෝකෝ මහනාම අරියසාාවකූ තතාාගතන් අනුස්සරද. මහනාම ආර්ය ශ්‍රාවකයකයම් කාලෙක තතාගතයන් වහන්සේ ගැෙන සිහිකරනෝද. නේවස්ස තස්මින් සමයේ රාගපරිියුට්ටි තංචිත්තං. එහෙම හිතන අවස්ථාව දෙයාගත රාගෙන් මැඩ පවත්වන්න රාගෙන් යටවෙන්න. න දෝපරිියොට්ටි තංචිත්වන් දේශයෙන් යට වෙන්න න මෝහපරිියුට්ටි තංචිත්තා මෝහෙෙන් යට වෙන්න. රාග දවේශ මෝහ නැතිහිතේ ලොකු ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමුදිිත භාවයක් ඇතනවා පිබිඳීමක් හිතේ ඇති වෙනවා. කෙලෙසුන්ගෙන් ඇවිලගත් හිත හැමතිස්සේම මැලවන දුරුවල වෙච්ච හිතා. කෙලෙසුන් යටපත් කරන සිත හැමතිස්සේම ප්‍රබෝධමත් හිතා. ප්‍රමුදිිත හිතා. බුදුපාණන් වවාන්සේ මතක් කන්නන්න එම ප්‍රමුදිිත භාව ඇති වනාම පමු හිතස් පීති ජායිති ලොක ප්‍රීතියක් හිතී ඇති වෙනවා. පීති මනස්ස කායෝ පස්සම්බති හිතේ ලොකු ප්‍රීතියක් ඇති වුණම දැන් සාමාන්‍යය අපි දන්න කෙනෙක් ගැන කල්පන කනකොට හොද එක්නෙ ගැනල්පනා කුණකට අපිට ලොකු ප්‍රීතියක් හිතරෙනන මතක් කරනකොට අනේ කියලා ලොකු සතුටක්යනවා. නික්ලේෂී උතුමන් වහන්සේ වන බුදු පියාණන් වහන්සේ ගැන මෙෙනෙහි කරනකට නිරාමිස ප්‍රීතියක් හිතරෙනවා. ීති මනස්ස කායෝ පස්සම්බති හිත ප්‍රීතිිමත් වෙනකම කය සැහැල්ලු වන්න ගන්න. පස්සද්ධ කායෝ සුකංවේදී ඇති කය සැහැල්ල වන්න සැල්ලි වෙන ගත සිත දෙකම සුවපත්වෙන්න ගන්න. සුක්හිනෝ චෙත්තං සමාධී ඇති ගත සිත දෙකම සුවපත්වෙන කොට මනසෙක්තැන් වෙන. දැම් බලෝ ඇය තොහම වාඩිවෙල ඉද දෙෙද්දී කොන්දරි දෙන්න ගත්තෝ මේ ධනිහිස්ක කියන්න ගත්ත මොකද වෙන්න හිත ඒ පැත්තර දුණ තර මානසික ඒකාක්‍රතාවේ චිත්තේ ඒකාක්‍රතාවේ සමාධිය ගිලිහෙනෝ. ඇතර එහෙම නැතුව වාඩිවූ ආකාරයට ඔබට කිසිම වේදනාවක් නැතුව ඉන්න පුළුවන්කම ලැබුණොත් පැඇතුලතදී. ඔබට හොඳට මේ දේශනාව කන්සන්ට්‍රීට් කරන්න පුළා න ඒ පිළිබඳව ඒකාක්‍රතාවේ ඉන්න පුළුවන්. අන්නේ කරතම සමාධියකයන් සුක්හිනෝ චිත්තන් සමාධියති. ඊට පස්සේ සමාහිතූ යතහා භූතන් පජානාතය. න්න හිත සමාහිතඋනාම ඇත්ත ඇති හැටියෙන් වටහගන්න පුළුවන් කමතියෙනවා. ඇත ඇතිහටියෙන් වටහගන්නෝ කළෙ කියන වෙනක්ද ්‍රිලක්ෂණී දකින්න පුලුවන් කමතියෙනවා. අනිත්ේ දුක අනත්ත කියන ත්‍රිලක්ෂණය දකින කෙනාට එය පංචුපාදානස්කන්ධය හා සම්බන්ධ කරල දැකලා පංචුපාදානස්කන්දියහෙකිරරි අවබෝධීන් කළකිරුණ පංචුපාදානස්කන්දය අවබෝධීන් අතහරිරම්. පචුපාදානස්කන්දේ අවබෝධයහි අතහැරපු කෙනාට නැවත එවන් පංචුපාදානස්ස්කන්ද පහල වෙන්නේ නෑ. එහෙම පහලවීමක්ෙන් නැත්තං එතන ජාති, ජරා ව්‍යාධී මරණ සෝක පරිදිී දුක්කදෝමන සුපායාසක කියෙන දුක් නෑ. යම් තැනක ඒන් දුක් නැත්තං එතන තමයි සැපතයක තමයි නිවන. අන්න බලා නතකොට නිවන්දකින්න පවා උපකාර වෙන ක්‍රියාවක් මේ. ඒනිසා? මේ ඥාන පිළිබඳව අපිට හොඳ අවබෝධයක් ඇති කරගෙන ඒ තුළින් හිත පිරිසිදු කරගෙන පිරිසිදූ මනසිං අර නිවන කරාම මෙහේවන ස්වභාවයක් අපි ඇතිකරගන්නට ඕන. ඉතිං මෙන මේ ෂඩ් අසාධාරණ ඥාන ඔස්සේ ඔබේ හිත පිරිසිදු කරන්න ඔබේ හිතට ්‍රද්ධ ඇදුලු කරන්න තමයි අපි මේ දේශන මාලාව තෝර ගත් ඉතින් අපේ ප්‍රේමිශරි මහත්මා සිහිපත් කලාම ස්වාමීන්වහන්සේට සුදුසු මාතෘකා හයක් යටති දේශනා කරන්න කියලා ම එතුමාට යෝජනා කලා අපි මෙන්න මේ මාතෘකා යටති බණ කියපු ඒ අනෝතමයි අද ඔබට මේ බණ අසන්ට ලැබෙන්න. පෙන්වත් ෂඩ් අසාධාරණ ඥාන අතරෙන් පළවෙනි ඥානය වන්නේ ඉන්ද්‍රිය පරුවූ පරියක්ත්ති ඥානය මේ ඥානය පිළිබඳවත් ් අසාධාරණ ඥාන පිළිබඳවත් හොඳ ලස්සන අනුක්‍රමික පිළිවෙලට සඳහන් වෙච්ච විග්‍රහයක්තියනවා. එහිදී ඉන්ද්‍රිය පරෝ පරි අතිඥානය විග්‍රහ කරනවා. එසලපි සරලව මේ වචනාර්ථය තේරුන් ගමු. පරෝ කියල කියන අනිත් අයග කියන. පර කියලැන අනිත් අයග කියන එක. ඉන්ද්‍රිය කියල කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව. පරියත්තය කියල කියනෙ දැනුම? අනිත් අයගේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඇති දැනුම තමයි ඉන්ද්‍රිය පරෝපරී අතිඥානය කියෑ. එතකොට මොනවද මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ කියලා අපි සෙල්තේරනුම් ගැඩුවෝ. සාමාන්‍යෙන් ඉද්‍රිය ධර්ම කියලකිව හාම අපි තිය පංචේන්ද්‍රයක් අපිට තියෙන හම තන් ඩින්ද්‍රයක් තියනවා.ම කය ඇසුරෙහි ක්‍රියාත්මක වෙන මූලික, ඉන්ද්‍රයන් හයක් තියෙනවා ඒ තමයි ඇහැ කන්න නාසය දිව ශරීරය සහ මනසකයන් ඉන්ද්‍රිය කියන වචන දැම්මොත් චක්හො ඉන්ද්‍රිය සෝතඉන්ද්‍රිය ගානන්ද්‍රිය ජෙවහා ඉන්ද්‍රිය කා ඉන්ද්‍රීසාහ මනන්ද්‍රිය කියලා අපි වැටි කියනවා එතකොට දැන් මෙන්න මේ ඉන්ද්‍රියයන් ගැන දැනුවත්වීම නෙවේ මෙතන කිය ඒකට බුදුුවවෙන්නත් ඔන්න ඒකට සාමාන්‍ය මනුසකටත් හොඳට ඇහපේෙනවාන අනිතයට ඇස්තියන බව ඕන කියෙනෙකුට පේවා හට ඇස්ේනොවා අනිතයට කන්තියෙන බව නිතට අහත් තියන බව දිවත් තියන වය කාතියන ව යපේනවා ඒකන විමේකන් මෙතන කියන්නේ කුසල සිතෙහි ප්‍රමුඛව යෙදන්න සිතුවිලි පහක් තියනවා අන්නේ සිතිවිලි පහට තමයි ඉන්ද්‍රිය ධර්ම කෙලිකය ඉන්ද්‍රයා කියන වචන අපි පාවිච්චි කරන්න ප්‍රමුඛයා කියන එහෙම ඇත්ත නායකයා ප්‍රධානය කියන අදහස දෙන්න නේද දැ අපි කියන දෙවියන්ගේ ප්‍රධානය දේව ඉන්ද්‍ර දේවන්ද්‍ර කියල කියන්නේ යන්න එහම ඒවාගේ මෙතන ඉන්ද්‍රිය කියල කියන්නේ වෙන දෙයක් නිසාන වෙයි කුසල සිතුවිලි අතර ප්‍රමුඛයදෙන සිතුවිලි පහක්. අන්නේ අර්ථීෙන් ඉන්ද්‍රිය ධර්ම පහක්තිය නෝම් ඒ ඉන්ද්‍රිය ධර්ම පහට කියනවා සද්ධින්ද්‍රිය විරන්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය සහ පංින්ද්‍රිය කියල ඔන්න ඉන්ද්‍රී ධර්ම පහ මේ මොනාද වෙන මොනතේ සිතිවිලි පහක්නේ හිතේ එන හොඳ කුසල සිතිවෙලි පහක්. මෙන්න මේ කියන කුසල සිතිවිලි පහ ඒ ඒ පුද්ගලයන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක දන්නනුවන දකිනනුවන තමයි ඉන්ද්‍රිය පරෝපරි අතිඥානය කරකය. පෙන්වත්න්නේ මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවීම, ආර්ය සත්‍යාව බෝදේ තුලින් නිවන් දකින්න අධ්‍යවශ්‍යයි එතකොට කෙනෙකට නිවන් දකින්න නං එගේ සංකල්ප හොඳට දියනු වෙල තියෙන් එැ මක හේතුව නිවන් දකි නෝ කියන ගතින් කරන වැඩක් නෙවිනි නේද නිවන් දකි නොවා කියල කියන හිතින් කරන වැඩක් එතකොට ගතමූලික කරග කරන වැඩක් නෙවෙයි දැන් අපේ සමාජයේ ගොඩක් අහිතාගකිෙනන්න මේ ගතින් කරන වැඩක්ේ නිසා ගිහිල්ල වාඩිවෙල විේකින් ඉන්න තැනක් තමයි නිවන කියල කියෙ හිතාගෙනෙන්වා නේද. එහම තැනක් නෙවෙයි. එතර ගත මූලික කර ගත්තහාමන්න ගතට සැප දෙනකොට ඒ සැපෙහහි ඇල ඊළඟට ගැටෙන එක හොඳනෑ කියලා කල්පනා කරලා ඔන්න සමහරු නිවන් දකිනායමොකද කරන්නේ. සැපවිඳන්නේ නැතුව දුකින්ම ඉන්න හදනවා. නේද. ඇහිතින් ඇත ගතට සැප දෙන්න ගිහාම ඇලීම් ඇතියනෙනවන කිය හිෙම හිතනවා. එහෙමි එකක් නෙවෙයි. දැ බුදුරජාණන් වහන්සේ ගොඩක් මගේ දේශනාවද අවධානය කරන දැ කාම සුකල්ලි කාන යග අත්තකිලමතාන යෝගයේ කියන දෙකම අතහරන්න කියල කිවවේ සැපවිදින්න එපා දුක් විඳන්න එපා කියන එක නෙවෙයි. නේද සැපක් විඳින්න වෙනවනම් නොවිදින්නද සැප කියන්නේ මොනොවද කණබොන එක විතර මද සැප කියන්න නෑ. ඇහැට ලස්සන රූපයක් පේනවනං ඒක ඇහෙ සපවිඳීමන්නේවිද. සැපවිඳීමක් නේද. කණට සබ්දයක් ඇැහුණනොත් ශබ්දය මිහිරිනං ඒ ඇහෙනකොට සැපයක් නැද්ද. සැපයක්. නහට සුවන්තත් දැන නකොට ඒ සුව දාග්‍රාණය විකරන වෙලාවේ සැපයක් දැනෙන් නැද්ද. ඒක සැපයක්. දැන් අනේ මංවුවයින් ඇත් වෙලා ඉන්නේ කියලා? හැට පේන ලස්සන රූප බලන්න ඇැතුව ඉන්න දෙක ගන්න අප දැක්ක හම කෙලෙස් සැවිසිෙන ඉහිඳ මම් බලන්න ෑ කියල ඇස්වා ගන්නල එතකොට ඉතින් ලස්ස රපහමුවයි හම තිසි මිඳ වෙනමක් කියෙලා ඇස්හග ගොඩක් කහි තගෙන ඇස්වා ගත්ත හම රප පේෙන් නෑ කියලා නමුත් ඇස්වා ගත්තහම තම සමරන්ට හොඳ හොඳ රූපෙ නද මෙතෙක් නොදැක රූපත් පේන්න ගන්න ඇස්වා ගත්තාහම් ඉති ඒක සංවරයන්නේ වෙයි එතකොට මෙතන කාමසු කල්ලි කානු යෝගයෙන් ඇත්තනවා කියල කියන්නේ මේ සැපවිඳන්නේ නැතුව ඉන්නව කියක නෙවෙයි. සාධ මංකිවනේ නිවන්දකින්නේ මනස මුල් කරගෙන. දොට සාමාන්‍ය සැපහි දීම කද මිනිස්සු කරන්නේ සැපහි කරන මූලික දේ තමයි හිතින් ඇලන එක. එතකොට බුදුරජාණන් වහස ගන්නන්නමකක්ද. සැපවිඳන්න හැබැයි හිතින් නොවැලි. එක කර ඇන්ෝන ඒක ලේසි වැඩක් නවේ පුහුණ වැඩෝන ැපයත් යේද ඇලෙන්න නැතුව එක පරිහරණය කරන කියනක ලෙහිසි දෙයක් නැවෙයි හැබැයි කවරහරි කෙනෙක් යථාර්ථය දැකුත් මේ සැප සදාාතනික නෑ මේ සැප මොහතක් පහස වෙනස් වෙල යන එකක් කියලා අන්න යථහාරදය දැක්කොත් එයා ඒ සැප අතහරන්න සූදානමින් පරිහරණය කරන. අන්න එකට කියනවා නිස්සරණ ප්ඥෝ පරිභුන් ජති අතහරන්න සූදානමින් පරිහරණය කරනවා ඒක තමයි මධ්‍යමක් ප්‍රතිපදාව. අන්න එතකොට තමයි සැපේ ඇලෙන් නඇත්තේ දුකේ ගැටෙන් න්නත් නැත දුක ගැ ඉතකොටත්තහෙම. දුක් සහිත ලෝකයකටහම අපට නොවිද ඉන්නද. දුක්විඳන්න වෙනවා. හැබැයි ඒ දුකෙහි ගැටෙන් නැතුව එය කළමනාකරණය කරගන්න අපි දක්ෂවෙන්ටෝ. ඉතින් අන්න ඒ විදිහට ගත්තහාම නිවන් දකිනවා කියල කියන වැඩේ කරන්නේ හිතින් ම්. එතකොට ඒ හිතහදාගැනීමේදී අත්‍යවශ්‍යම වන්නේ හිතේ ඇතිවෙන සිතුවිලි හොඳින් හදාගන්න. හිතහදාගන්න කෙනෙක්ම කද කරන්නේ හිතට හොඳ සිතුවිලි ෆීඩ් කන්නවා. හොඳ සිතිවිලි කාවදදනවා. අන්න ඒ කාවත්දන්න හොඳ සිතිවිලි පහක්තියනවා ඒවට තමයි ඉන්ද්‍රී ධර්ම කෙලික එත සද්ධින්ද්‍රිය රන්ද්‍රය සතිීන්ද්‍රී සමාධීන්දී පන්ඥින්ද්‍රය. ඒ සිතිවිලි හරියට හිත තුළ පිහිටලා තියෙන කෙනෙකුට විතරයි නිවන් දකින්නට අවශ්‍ය කරන ඥානසම්පත්තිය උපදවාගන්න දැක්ම විෂෙන් එක හදාගන්න පුළුවන් කමතිය. අන්නේ විෂකට අයිති සිදුවිලිටික තමයි මේ ඉන්ද්‍රිය ධර්මහෙල්කයා. ඉති මේ කියන, සිතුවිලි ටික එක එක්කෙනාගේ හිත්වල තියෙන එක එක විදියට. ලෝකඉන්න හැමෝගෙම හිත්වල ස්‍රද්ධාව තියනෝකී අපිට පිළිගන්න බෑනේ නේද. හැමෝගෙම හිත්වල එකහා සමානව වීර්වය තියනවාද සතිය තියනවාද, සමාධිය තියනවද ප්‍රඥාව තියනව එහෙම නෑ. එක එක්කෙනා සංසාරයේදී පුරුදු කරන ලද ස්වභාවය අනුව ඒ අයගේ ශ්‍රද්ධාව අඩු වැඩි වෙන්න පුලෝ. වීර අඩු වැඩි වෙන්න පුළුවන් ප්‍රඥාව අඩු වැඩිවෙන්න පුළො දැම් බලන්න මේ අපේ සමාජයේඋනත්න් ශ්‍රද්ධාවෙන් බනාහන දන් දෙන සිල්ගන්න භාවනා කරන හොඳ දේවල් කරන කියෙන් කීද ෙන දෙන්න. නද එක කෙනගේ මට්ටම් වෙනස්. එතකොට මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්මයන්, සමමට්ටමකට ගෙන ආවාට පසතමයි නිවන් දකින්න හැකියාවතය. ඒ කියන සද්ධන්ද්‍රය විරීන්ද්‍රී සතීද්‍රිය සමාධීන්ද්‍රී ප්ිද්‍රය කියන ඉද්‍රී ධර්ම සමානවෙන් ඕනු. ඒකට කියන්නේ ඉන්ද්‍රිය සමතාව කියලා නැත්තං ඉන්බැලන්ස එකක් එනො මනසේ දැ අපි දන්න සමහරයින්නවා ශද්ධාව වැඩි නද. සද්ධාව වැඩි ප්‍රඥ්ඥාවඩු එතකොට මොකද කරන්න. එතකොට මෝඩකං කරන්න නේද ආප පූජ කරල බුදුහන් ගතෝඩින්ම තියන්න නිකන්ති වූ තර්ගෙන වන්දන එකක් නැකිල් නේ දහන්න වගේ ඔය මෝඩකම් පහනෙත් තෙල් ඉතිරෙන කහම්ම තෙල්වක් කරන්නේ නේද මේ පහ මල්ලාසනයේ පහන් දැල්බීම වලකින්න කියලා බෝඩ් ගහල ද්දත් එහෙම බෑ බුදුහාන්දුරන්ට පෙන්නම පත්තු කරන්න ඕන කියල. ඒ අර මෝඩ සද්ධාව අමූලිකා සද්ධාව. එතකොට එතන මෝඩ වනේ මොකක් නිසාද ප්‍රඥාව අඩු නිසා. එතොට දැන් අන්නේවාගේ කෙනෙක් ම කද කරන්න ්‍රද්ධාව ඕනවට වැඩිය වැඩිකම අඩු කරගෙන මධ්‍යස්ථ කරගෙන අ අබම මට්ටමී තියනව ප්‍රඥ්ඥාව මධ්‍යම මට්ටවට ගන්නවා. අන්න එතකොට අර ඉන්ද්‍රයේ ධරම දෙක සම බර වෙනවා. එකට තමයි ඉන්ද්‍රී සමතාවකය. එතකොට තමයි යමක් පිළිබඳව දකින්න එක ඒක මධ්‍යම ප්‍රතිපදාව එතන එතන මැදුම් පිළි වෙත. අර ඉන්ද්‍රී ධර්ම දෙක සම බර කරගන්න එක. එතකොට අන්න එහෙම කෙනාගේ හිතේ සමාධිය ගොඩනගන්න පුළුවන් ඒ ඒ කෙනාට ය ඇත්ත ඇති හැටියෙන් වටහා දෙන්න පුළුවන්. ඊනඟට පෙන්වන්නේ තවත් ඉන්ද්‍රී ධර්මයක් තියන තමයි විරන්ද්‍රියයි සමාධින්ද්‍රියයි වෙරන්ද්‍රිය කරක වීරය. සමහරුගේ වීරය ගොඩාක් වැඩි. නේද. වීර ගොඩාක් වැඩි. වීරේ ගොඩාක් වැඩි වඋන හමමකද කරන්නේ. වීර ගොඩාක් වැඩි අය නිවන් මගේ වනත් වේගවත් වැඩි. හරි කලබෙලකාරයෝ. කොහො මර ඉක්මන් කරල මේ සසරෙන් එතරවන්න ඕන ඉක්මන නිවන් දකින්න ඕන කියලා වීගවත්ව පටන්ගන්න හදනෝ. අන්තිමටම රත්වෙලා දුවනාය අන්න එහෙමයි. නේද? හරි බනක් හල සසර ගැන බයක් ඇති වෙලා වේගෙන් දුවන්න ගන්නවා එහෙම හොඳ නෑ. අ දුරගමනක් යන වාහනයකින් ගමනක් යන රියදුරු මහත්තයෙකුට දෙන උපදෙස් තුනක්තියනවාලු. පලවෙනි උපදේශයේ තම දුර ගමනක් න යන්නේ කල්ලතුව ගමන යන්න පිටත්වෙන්. ස්ටාර්් earlyල කලින්ම ගමන පටන්ගත්. පරක්වෙල පටන්ගන්න යන්න එා රක් වෙලා පටන් ගත් ඔතුමක දෙකරන්නේ මේ ඉක්මනට වේගින් එලොවන්න යනවා. වේගෙන් එලොවන්න ගත්තොත් ඇක්සිඩෙන්ස් ඩි. ඒ නිසා කියනවා ඩ්‍රයි ස්ලෝලි හෙමීට එලොගෙන යන්න. හෙමීට එලෝගෙන ගියත් ර සේලි ආරක්ෂාකාරීව ගමනාන්තයට ලංවන්න පුළුවන්. නැත්තම් ඇක්සිඩෙන්න්ස් වැඩ ගමනාන්තයට යන්න බැරි වෙනවා. නිවන් මගේ යනකොට තන්න එහෙම තයි. නද අන්තිම මොහොත එනකම් පටන්ගන්න ඇතුතින්න දැන් සහරුව ඕනේ අපිටිඉතින් මේ තාවව වැඩතියනවා මේ ළමයි වැඩ ඔකෝම විවවිදාල ගහිල්ල ලමයි විවාහ කරලා දුන්නට පස්සේ ඕ කරගන්න පුළුවන්ය කියල ඉඳල අන්තිබීත පටන්ගන්න. අන්තිමට පටන් අරගෙන වර වෙල වේගෙන් ගමන් කරන්න ගිහිල්ලා එහා මෙහා ගෙහිල්ලා. ඉක්මනටම රහත්වෙලේ මාර්ගඵල ලබල සහතික එල්ලගන්න සෝුවන්න වනා සකදාගාම වනා කියලා ලොකු මානසික හනතුරුවලට පත්තින යන්න හෙමයි. ඉතින් සමහරායින්න ඔන්නයි සද්ධින්ද්‍රී වැඩි ස විරඉන්ද්‍රී වැඩි. වීරය වැඩි උනහම මොකද වෙන්නේ. ප්‍රතිඵලය පිළිබඳ ඉක්මන් කමක්තියෙනවා. අනේ තාමනෑන තාම නෑන කියල් භාවන කර කෙරෙකුට ත් වීර වැඩි වුණ හම යාම චිත්ත සමාධය හරි නිවන හරි දොනයක් හරි සවවන්වීම හරි ගැන හරි පලය ගෙන අනවශ්‍ය ඉක්මනා. අනවශ්‍ය විදිරි ඉක්මන්ගෙනකොට හිත විච්චිත්ත වෙන. එකට ගැන උද්දච්චක කොක්ක ුච්චේ. අන්තිමිද වීරය වැල ළම කදන නීවරණ ධර්මයක්ක උසගෙනතිය. ඊට පස්සේ සමහරය ඉන්නවා සමාදිය වැඩි වෙනවා. වීර වැඩි වගේම සහරුග සමාධිය වැඩි. කොහොමහරි ඔන්න, මධ්‍යම මට්මට ඇ චිත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ඕනේ චිත්ත කාග්‍රතාවේ ඇති කරගෙන සමහරයමකද කරන්නේ චිත්ත සමාධී ඇති කරගෙන ඒක වැඩි කරගන්න. සමා සමාධිය වැඩි වඋනාමකද වෙන්නේ දන්නෙම නැතු තීන මිද්ධය වැඩිවෙරු. දැන් ඔය භාවනා කරන්න කොට බලාගෙන ඉඳල කියන්න පුළන් මෙන්න මෙයාගේ සමාදිය වැඩි වෙලා කියල් කොහොමද. එයාගේ මූුණේ නිකට පපුේ ගෑවෙනවනම් නහද. එක ඇන්නේ නෙදිගරා වැටෙනව නම් අන්න කියන්න පුළම් මෙයාගේ සමහධී වැඩි වෙලා කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට කවුරු හරි කෙනෙක් එනකොට උන්වහන්සේ දන්නව මෙන්න මේ කියන ඉද්‍රිය ධර්ම. මොන මට්ට මේද තියෙන්න කියලා. මෙයාගේ ශ්‍රද්ධාව අඩුද ශ්‍රද්ධාව වැඩිද. ආදී වශෙන් දැනගන්න අන්නේ දැනගන්න ආකාරයන් පිළිබඳව මේ සූත්‍ර මේ විග්‍රහයේද මතක් කරනවා ආකාර පහකට දැනගන්න මේ කාරණ පහ තියෙන්නේ කොහොමද කියලා. සද්ධ විරිය සති සමාධි පඤ්ඥා කියන මේ චෛතසික ධර්ම පහ ඒ පුද්ගලයන් තුළ මොන විදිහටද ක්‍රියාත්මක වන්නේ කියලා බුදුරජාණන් වහන්සි දන්නවම්. මේ ලෝකයේ ඉන්නවා පෙන්නතන මිනිස්සු වර්ග පහ ඔන්නේ වර්ග පහට අපි අයිති වෙන්න පුළුවන් කවදේ වර්ග පහ පලවෙනික් කෙනාට කියනවා අප රජක් සහ මහා රජක් කියලා අප රජක් කියල කියනෙ ජස්ක කියන රජස් කියනෙ ද විලි කියන එක දැන් අපි දන්නවනේ අපේ ඇස්වලට දවිලිටිකක් වැටනොත් මොකද වෙන්නේ හරියට අපිට යමක් දර්ශනය කරගන්න පේන්නේ නෑනේ නේද. අන්නේ ඒවාගේ කෙලෙස් උපමාවට අරන්තියන දදු විල්ලක් වගේ කියලා. එතකොට අපේ හිතට කෙලෙස් දූ විලියාව හම මොකද වෙන්නේ හිතිං නිසිලෙසින් දකින්න පුළුවන් ගම නැතිවෙන. එතකොට මෙන්න මේ කෙලෙස් දූවිලි සමහරුන්ගේ හිත්වල අඩුමට්ටමේ තියන්නේ. ඒ අයට කියන්නේ අල්පරජස්ක පුද්ගලයෝ කියට. ඒලඟට සමහරායගේ කෙලෙස් දහවිලී තියෙනවා ගොඩා හිත තුළ ඒ අයට ගනවා මහාරජස්ක පුද්ගය කියලා. එත කවුරු හරි කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව තියෙනවනම් අන්නයා අල්ප රජස්ක පුද්ගලේ කෙ සඩුවක්ෙන ස්‍රද්ධාව තියෙක් වෙන හම තිසම් කෙි සඩුරගන්න උත්සාාරනතා. කවුරු හරි කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව නැත්තං අශ්‍රද්ධාවන් තයිනං එය කවද. යා මහාරජස්කය කියල බුදුරජාණන් වහසි දන්න.න අල්පරජස්ක මහාරජස්ක කෙලෙස් අඩු අය කෙලෙස් වැඩිය අය. ඊට පසේ දෙවැනි පුද්ගලය ගැන විග්‍රහ කරනවා තික්හින්ද්‍රිය මුදින්ද්‍රිය කියලා තිික්හි කියලක තිිග්‍ර ගැන තිීක්ෂණ කියන එක තියුණු වෙලාතියෙන හොඳට පොලිශ්වල මැදලා තියුණු වෙලා තියෙන්නේ එක. ශ්‍රද්ධා විතාම තියුණු මට්ටමෙන් තියෙන ඕො දෙද වටහගන්න තේරුන් ගන්න පුළුවන්කම තියනවා. වීර්ියදඉළඟට සතියද සමාධීද ප්‍රඥාව හොඳද ඉහල මට්ටමින්ම තියුණු වෙල තියෙනවා. එතකොට අන්න ඒක තේරුම් ගන්නවා තක්කින්ද්‍රිය මුදින්ද්‍රිය මුදින්ද්‍රියගේලක කියන්න එහෙම එකක් නෑ. තියනු නෑ බොම මු මොලොක් මට්ටමේ තියෙන්නේ. එතකට ඒ අය කෞද්ද ශ්‍රද්ධාවක් නෑ යාට මුදීන්ද්‍රිය පුද්ගලයන්ට ශ්‍රද්ධාවක් නෑ වීරයක් නෑ කුසීතකමින් යුක්තයි සතියක් නෑයාලට සිහික් නෑ යා මුට්ටහස් සතින් යුක්තයි. ඒළඟට හිතේ සමාධියක් නෑ මානසික ඒකාග්‍රතාවේ හරීම අඩුයාලකි ඒ අසමාහිත හිතක් යාලට තියන්නේ. ඒළඟට ප්‍රඥාවක් නෑ දුෂ ප්‍රා්්‍යයි මෝඩයි. ඔන්න කියන ලක්ෂණ තියෙනට කියන්නේ මුදිින්ද්‍රිය පුද්ගලයෝ කියලා. අ සද්ධාව වීරයේ සති සමාධි ප්‍රඥාව කියනය හොඳට තියෙනයට කියන්නේ තික් හින්ද්‍රිය පුද්ගලයෝ කියලා එත බුදුජාණන් වහන්සේළඟට කවර හරි කියෙනෙ කාව හම උවහන්සේට දැකගන්න පුළමයාගේ ඉන්ද්‍රී ධර්ම ොනමට්ට මිද තියෙන දැකට ඒ ඒ පැත්තට ගැලපෙන්න්න බණ කියන්න පුළන්. ශ්‍රද්ධාව දියුණුනම් අන ශ්‍රද්ධාව වැඩි වෙනකාහරි බනක් කියලා ශදධාව සමබර වෙන විදිහට බන කියන එයාට නිවන් මක පෙන්නවා. සමහර වෙලාවට ප්‍ර්ඥාව වැඩින ප්‍රඥාවන්ත චරිතයක් න එයාකි පඥ ඉස්මතු වෙන විදිහට බුදුරජාණන් වහන්ස ගැඹුරු ධර්මයක්ය. සමහරය ඇත්තුව හලතිය නොන බුදුරජාණන් වහන්ේ සමහරයට බණ කියන්නේ පටිච්ජ සමපාදී පංචුපාදානස්කන්දේ නේද. ත්‍රිලක්ෂන ඒ වගේ. එක ඒවාට කියනවා ම. ආනුපුබ්බිතතා සාමුක්කන්සික දේශනා. සාමුක්කන්සික දේශනා කියන ඔය ගැඹුරුම බණ කියනයි. කාරද ගැඹුරු බණ කියන්නේ ගැඹුරු බණ කියන්න අනට තික් හින්ද්‍රියයට එහෙම නැත්තන් අල්ප රජස්කකායට තම ගැඹුරු බන ැමු දයාලගේ හිේ කෙස් අඩු. ඉද්‍රිය ධරම හොඳට පිහිටල තියන්නේ. පොඩි දෙයක් මතක්කල දුන්න ගවා එතන ඉඳල අල්ලගෙන අන්න පුුවන් අවබෝධ කර ගන්න පුළුවන් හැකියාව යාලතේ. ඒකයි. සමහරයට එමහා රජස්කයි මුදින්න්ද්‍රිය කට්ටියයාලා ඒ කට්ටියයට ඉතිං අර සරල දැන ඉඳලම කියාගෙන න්න දන්දීම වටිනකම සිල් ගැනීම වටිනකම එහෙමකල දව්‍ය ලෝක යන්න පුළුවන් ඔය ඔක්කෝ ොම කියල තම අන්තිමේදී හරවල අරගෙනවර වෙලා සසර බය ඇතිකරවන්න නිවනට මෙහෙවන්න බුදු හාමුදුරුව කටයුදු කරන්න ඔන්න දැම් පුද්ගලය වර්ග දෙකයි අල්පරජස්ක පුදගලය මහාරජස්ක පුද්ගලේ තික් හින්ද්‍රිය පුදගලය සසා මුදින්ද්‍රිය පුදගල එට තවචන එකක් යනෙන ස්වාකාර දවාකාර පුද්ගලියෝ කියලා. ස්වාකාර කියල කියන යහපත් පැවතුම් ඇැති සු ආකාර ආකාරය කියනෙ පැවැත්ම කියෙ ස්වභාවය කියෙනෙකන. දවාකාර කියනෙ ඩබල් ක්ෂන් තියෙන අය එක පෙන්නන්න එකක් කරන්නේ එක. එහෙම ඇති නොනේ අප සමාජී ඉතින් අන්න ඒ පුද්ගලයෝ එද ස්වාකාර පුද්ගලයන්ට වද්ධීරය සති සමාධි ප්‍රඥා කියන හොඳට යෙන. දවාකාර පුද්ගලයන්ගේ ඒවාඩ බුදුහාදුරු දන්න නොමය ස්වාකාරද දවාකාරද කියර එක මූුණක් පෙන්න්නම් හිටියට මෙගේ යට තියන මෙන්න මේ වගේ කක්ය කියර උන්වහසේ හොඳ තේරුම්ග ඒළඟට සුවිඥ්ඥාපයේ දුවි්ඥාපය පුග විඤ්ඥාපය කියල කියන්නේ තේරුම් කරල දෙනවා කියන එක විඥ්ඥාපනය කියන්න එතකොට සමහරුන්ට තේරුම් කරල දෙන්න හරි ලේසි සුවිඤ්ඥාප පුද්ගලේ කට්ටිය ඒ එහෙම ලේසිවෙලාදීට මොකක් නිසාද. ඒඒයි අර ශ්‍රද්ධාව වීරයේ සති සමාධී ප්‍රඥා කියෙන ඉද්‍රී ධර්ම දියුණු කරගෙන ඉන්න හිදා. ඒයි සුවි්ඥාප පුද්ගලයෝ සමහරු ඉන්න කොච්චර කිවත් තේරෙන්නේ. නේද. කොච්චර කිවත් තේරුන් ගන්න පැහැදිලි කරලා දෙන්න අමාරු ඒයට ගැන දුවිඤ්ඥාප පුද්ගලයෝ කියලා. ඒ සසර දීවත් ඉන්ද්‍රී ධර්ම දියුණු කරගෙන නෑ ති නිසා එයාලට ආබ මුල ඉඳලලාර ඉද්‍රී ධහරම දියුණු වෙන විදිට බණ කියලේ මට්ටමට අරගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ අන්නේ පුද්ගලව ගැනත් හොඳට දන්නවා. ඉතින් බලන්න බුදු කෙනෙක් ජීවනෝ මොුණගහීමේ තියන භාග්‍ය ඇද. ද අපි අපිත් තොය වගේ වෙන්න ඇති ඉතිබ අපිටත් බුදුරජාණන් වහසේ මොුණ ගැවුණ නම් එක්තරා විදිහක මේ දුර්ුවලතා අඩුකරගෙන කුසලතා වැඩිකරගෙන යම් මට්ටමට මේ ඉන්න තැන් තත්ත්වයට වැඩිය. දිහාාපික ඉදිරියට යන්න හැකාව අ තිබෙන් ඇැති. ඉතික කොහොමරි ඒකාල ඉන්නත් ඇති ජාසකමිසෙන්න්නත් ඇැති නැද. ඉතිං අපි බලන්ඩ ඕන වැෑයම් කරලා කොහොමරි අප්‍රමාදීව කටයුතු කරන්න. ඊළඟට පස්වෙනි පුද්ගලයෝ. ඒ තමයි පරලෝක වජ්්‍ය භයදස්සාාව ඒඟට පරලෝක වජ්‍ය බයදස්සාාවේ. පරලෝක වජ්‍ය බයදස්සා වී කියලා කියන්නේ. පරලෝකයහි උපදිීන වරද දකින එකෙන. එකන නැවත උපතකට යන එක වරද බය දකින කෙනා. තවකට යකි නැවත උපතකට යන එක බයත් දකි න්නෑ එයාල හරි ආසයි නේද දැන් සාමාන්‍ය හරිනං ආපහු මැරිලා මැරෙනකට අපි මේ භවේ මැරෙනකට බය වෙන්ඩෝන් මොකද බයවෙන්ඩෝන මැරිල කොහේ යයිදගිල්ක කව් දන්න ේද නොබියෝ මරණට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ හරියට බැලූත් සෝුවන් පලයට පත් ච්චාය සහ ඉහලාය. මො දඒයි සතරාපායි නිදහස් වෙච්ච නිසා. අපි මොන දේවල් කළත් අපි කොහින් යිද කියලා දන්න. එනිසා පිට තියෙන්න්න ඕ පරලෝකයේ පිළිබොඳ ස්තරද බයා. මැරන්න බයන් සඳහන් කරන්නේ කොහො කඩුවක් උත්සගෙන පිටිපස්සිෙන් බෙල්ල කපන න වදකීක්. දගෙන එන ලාවට අපිට මාරවිදි මාරාන්තික බයක් ඇතිවෙන්නේ අන්නේ වගේ බයක්තියන්න ඕන සසර පිළිබඳව. එතකොට සසර පිළිමඳව කියැන නැවත උපදින්න බයක්තියෙන්. හැබැයි ලංකාව ගොඩක් අයට හෙම බයන්නෑ. නද බයක් නැති විතරන්නේ අනිත්තාගේ බයයක් නැති කරන. දකලතින ය මහර බැනරෙම ගහනකොට දැම්මනං නිවන්දකින්න එපා ඔය අපපහෝ අපිල් ලඟගටම ඇවිල් උපදදින්න ඔය හිදර ගොච්ච රාධනා කරනවත. ඒ මක දර පරලෝගය බයදස්වා නෑ. නේද පරලෝග පිලිඳ බයත් යන කෙනෙක්නම් අපපවාප මේ ලෝකට එන්නේ කියලා ආරාධනා කරන්න. සමහත්න්ගේ අපේම මව්වී උපදීවා මගේම පුතුවී පදවාම ැන ගන. බයදකිනෙක් කෙනෙන්නම් ගහන්න ඕනම් බැනර් ගානය අනේ හිතාතය සංසාහරයට මේ පලාතෙන්ඩිපා කියලා නේද. ඒම එකරන්න සසර බයදකින කෙනෙක් කිසි ලෙසකක් මේ සසරට නැවත පිවිසෙන එක සුභ විදියට හිතන්නේ නෑ. ඉතිං සද්ධ විරිය සතිසමාධි ප්‍රඥාකන ඉන්ද්‍රී ධර්මයන් අඩුකට්ටිය තමයි සසර බයදකි නැත්තේ සද්ධාවරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රී ධර්මය හොට යෙන අය සසර බය දකි නොම්. එතට සසර බය දැකල මොකද කරන්නේ අන්න ඒ අය ඉක්මනටම නිවන් දකින්නට අවශ්‍ය කරන මාවතට පිවිසෙනවා. ඉතින් බුදුරජාණන් වහන්ස පෙන් වන්නේ මෙන්න මේ එක එක පුද්ගලයන්ගේ ස්වභාවයක්න් හොට දන්න ද තමන් වහන්සේ ලංඟට බනාහන්නආාවහම මේගේ දැන්ිය. මේ ඉන්ද්‍රී ධර්මය දියුණු වෙ යෙනවොද ැද්ද කිය බලනො. සමාරයලාට ඉන්්‍රී ධර්ම දියුණු වෙලා නැත්තං දියුණු වෙන විදිහට අවශ්‍ය මාර්ගෝපදේශනයක් දෙනවා සමහරවෙලාට මාර්ග ෝපදේශනය දුන්නත් අර දුවි්ඥාපතත්තේරන් තියෙන්නේ. අඟවන්න බැරි ත්වය ඉන්නන එයාම තේරුම් ගන්නකන් බුදුරජාණන් වසේ බලා සිටම. දැන්වයි ගොඩා අ යහන ප්‍රශ්යනන්නේ බුදුහාන්දුරු මහාකාරුණි කන අගුලිමමාල මිනිසු නමසයනු නමයක්ම මරණග හිටිය ඇයි පලවෙනි මිනිහම් රණ කලින් ඉහිල බේර ගන්න තිබරන එකෙ නේද. ඒ මේ බුදුරජාණන් වන්සේ පිළිබඳ හරිර දන්න ඇතිකම්. කවරුහරි මනුස්සේ කංගුලි මාලගින් මැරුන් කන්න කරුණමයක් ඇතුව ලෝකයේ පදදුනහනම් බුදු හාමුදුරු මැදිහත් වන බෙගන්න බේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මැදිහත් වනා කොතනැතිද. අංගුලි මාල හිතු අම්මාවත් මරලියවල මේ ජරා වැඩි නවත්තනෝක අන්න නවත්තනවා කියන සිතිවිල්ල හිතේ යාප ගමන්. දුජාන්හන්ස දක්කමයාගේන්න ඉද්‍රී ධර්ම අදී වනු කරන්න ලාවස්ථාවතියවා. එතින්දි තමයි බුදුරජාණන් වහසේ මැදිහත් වේ. ඒ බුදුරජාණන් වහන්ේ යටට තියෙන සුවිශේස හැකිියයා නැතන් නොදන්නකට ගිහිලනේ බුදුහතරණය ගීල බේර ගන්න මේ නවත්න්න කියලා එකක් කියෙන කියන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ බැරිවැඩ කරන්න හන්ෙත්නෑ. හැබැයි යම්වැඩක් පුළුවන්න නොකර අතාර න්නෙත්න. ඒ අදාල තැනට යන්න උන්වහන්සේ පෙළමටා. එහෙම ඔන්වහන්සේගේ චරිතය හැඩගස්වන්නට හේතුවෙච්ච සුවිශේෂඥානයක් තමයි ඉන්ද්‍රී පරෝපරි අතිඥානයකය. එතකොට පෙන්වත්න්නේ මෙන්න මේ කියන සද්ධවරිය සතිසමාධි ප්‍රඥාකිණ ඉන්ද්‍රිය ධර්ම අපි අපේ ජීවිතයට ගලප ගන්ටෝන්. එහෙම ගලප ගත්තහාම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවෙච්ච කාලයක හර. අපට පුළුවන්කමතියනවා අන්නේ ඉන්ද්‍රී ධර්මොස්ස බදුරජාණන් වහන්සේ විසින් මෙහේ වනු ලැබවාම අපේ විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයෙහි සීරු සත්වයන් කරෙහි, කරුණාවෙන් මෛත්‍රයෙන් මේ ඥානයෙන් වැඩගත්තා. තමන් වහන්සේ විතට බණහන්න යම් යම් අය ආවහාම බලනෝ මෙගේ ශ්‍රද්ධාවදී වුණු කරන්න පුළුවන්ද. ප්‍රඥාවදීයුණු කරන්න පුළුවන්ද මොනවිදිහටද මේ දේවල් කරන්න පුළුවන් ආදී වශයෙන් බලලා අන්න ඒ අයට ගැල පෙනවිදිට උන්වහන්සේ ධර මේ දේශනා කළා. ඉතින් එවන් ගුණ සම්භාරයකින් යුක්තකමතියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරූපරිී අතිඥානයෙන් යුක්ත වන්නේ. ඒ ඥානය වෙනත් මහරහතන් වහන්සේල ටග්‍රශ්‍රාවකඋතුමන් වහන්සේලාට වත් නොමැති නිසා තමයි ඒ ඥානය ශද් අසාධාරණ ඥානාතරරි පලවෙනි ඥානය හැටේට හඳුන්වල තියෙන. ති මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව අවබෝධි ඇතිකරගෙන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැඩහැසිත් උපදවාගන්න. ඒ ශ්‍රද්ධාවම ඔබට ප්‍රඥ්ඥාව උපදවාගෙන ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන මානසිකත්ව ඇති කරගන්න ඒ කාන්තයෙන් උපකාරවේ. එසි කටයුතු කරන්න මේ අනුශාසනාව පෙන්වත් ඔබ හැම දෙනාටම උපකාරයක්ම වේවායි අපී දෙසිතෙන් ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාාචභුම් මට්හාා දේවානාගා මහිද්දිිකා, පුණ්ඥන්තන් අනමෝ දෙත්වා චිරං්‍ර හන්තු සාාසනං චිරංග්‍රක් හන්තු දේශනං චිරංරක් හන්තුත්වං සදා ධර්මස්්‍රවනා නි සංසෙන් හැමටුතුම් නිවන්සුව සැලසේවා.